yang dusitio inna wakian kami pakcik kodrai no. Tapi ye perih tapi dah kini kami. Asam tu summer singa mahatya kian kami. Nadu beragat tu dia api dana. Palavini Karane with Dushiteo Kila Metumala Hemada Madhi Sraitrakian. Yeperida, Lankawa, Bankolot, Kirima, Pilibadawat, Nadua Kibahagun. Abe Koi Mohotakawat, Etumala Chodana. Madhi the Chodana Lakarate, Usavita Failano Pene. Abe Etumala, Chodana Lakalatina, Apitatiba Chodana Otamai, Padu Adukaraki Epueka, Naya Geopuki Vitrai, Usavian Apitati. Master the corporate world. Join IIT. Register now. චෝදනාව. එහෙම නැතුව හොරකමක් විතර චෝදනාවක් නැහැ. හැබැයි අනිත් එක අපිට තියෙන ප්‍රශ්නේ තමයි වසන්ත සමරසිංහ කියන්නේ කවුද? එයා පොලිස්පතිතුමාද? පොලිසිය බාර ඇමතිතුමාද? පොලිසිය බාර රාජ්‍ය ඇමතිතුමාද? එහෙම නැත්නම් මොකද්ද? මේ ආණ්ඩුවේ වසන්ත සමරසිංහට තියෙන තනතුර අපි දැනගන්න කැමැති. ඒ වගේම තමයි වසන්තටත් කියන්න කැමැති ඔබතුමාලා අවුරුදු 30ක් 40ක් විපක්ෂයේ ඉඳලා තාම හිතන් ඉන්නේ ඔබතුමාලා විපක්ෂය කියලා. කියන්න නඩු බේරගත්ත විදියක් තියෙනවා නම් එතුමාලා ඒක කියලා උසාවියට කියලා කියන්න. මොනව හරි එතුමාලාට කාරණා තියෙනවා නම් ආද්‍ය සඳර්ශනේප සල්ලි උගන්ඩාවේ තියෙනව නම් ගේන්න ඩුබායි වල තියෙනව නම් ගේන්න ශීෂෙල්ස් වල තියෙනව නම් ගේන්න හැබැයි ඒ වෙනුවට මාධ්‍ය සඳර්ශන දැන් ඇති ජනතාව දැන් hina වෙන්න පටන්ගෙන තියෙනවා අද වෙද්දි එකින් එක මුලින්ම අනුර කුමාර දිසානායක මැතිතුමා කිව්වා රටේ ණයබරෙන් රට ගිලගත්තේ මහින්ද රාජපක්ෂ මැතිතුමා කාලේ කියලා මැතිවරණයට දවස් 3ක් තියලා කිව්වා මහින්ද රාජපක්ෂ නෙවෙයි ණයගත්තේ රනිල් වික්‍රමසිංහ කියලා තව ටික කාලයක් කියනකොට වසන්ත සමරසිංහත් කියයි රාජපක්ෂවරු නෙවෙයි හොරකම් තව කවුරු හරි අපිට වැරදුනා කියලා. ඒකෙන්ද පැහැදිලිව කියන්න කැමති රටට ආදරය කරන රාජපක්ෂවරුත් එක්ක අපි දේශපාලනය කරනවා තියෙන ඕනෑම චෝදනාවක් අධිකරණයට ගේන්න අධිකරණයේ ඉස්සරහට එන්න රාජපක්ෂවරු සූදානමින් ඉන්න. දැන් තියෙන තත්ත්වෙත් එක්ක බලුවාම ওই වගේ චෝදනා නිතරම කියද්දි විශේෂයෙන්ම මේ වෙද්දි අපි නීතිමය ක්‍රියාමාර්ග ගන්න මේ වෙද්දිම කීප දෙනෙකුට මේක හැබැයි නාම රාජපක්ෂ මැතිතුමාට ජනතා විමුක්ති පෙරමුණේ ඉන්න සියලුම දෙනා එකම චෝදනාව එල්ල කර කර යනවා අපි අධිකරණයට ගියොත් නඩු 17000ක් දාලා අපිට අධිකරණයේම තමයි මොකද නඩුව දාන කෙනාට අධිකරණයට යන්න වෙනවා එතකොට නාම රාජපක්ෂ මැතිතුමාට දේශපාලන කටයුතු කරන්න වෙන්නේ එතුමටත් ගිහිලා අධිකරණයේ යහපැත්තේ ගයක් අරගෙන තමයි නවතින්න ඉන්නේ මොකද එච්චර ජනතා විමුක්ති පෙරමුණේ කණ්ඩායම සංවිධානාත්මක චෝදනා කරනවා. හැබැයි අද වෙනස තමයි එදා විපක්ෂයේ ඉඳන් චෝදනා කරද්දී එතුමල්ලට කියන්න පුළුවන් රටේ නීතියේ ප්‍රශ්නයක් තිබුණා. එහෙම නැත්නම් එතුමල්ලට කියන්න පුළුවන් මොනවා හරි වෙන ගැටලුවක් තිබුණා කියලා. හැබැයි අද ඒක කියන්න බෑ. අද එතුමල්ලගේ ආණ්ඩුව තියෙන්නේ. එතුමල්ලා පත් කරපු පොලිස්පතිවරයෙක් ඉන්නේ. එතුමල්ලගේ පොලිසිය බාර අමාත්‍යවරයෙක් ඉන්නේ. නීතිය ක්‍රියාත්මක කරන්න. අපි බය නැහැ. හැබැයි අපි පැහැදිලිව කියන්න ඕන ඔය බොරු චෝදනා හෙට අනිද්දා වෙනකොට එකින් එක එලියට එනවා.